්‍රකාද ්‍රී ලංකට ලපවි. දිවියගේ උපවිශේෂයයක් වන ශ්‍රී ලංකා දීවයා ශ්‍රී ලංකාාවට ආවේනික සත්්‍යයෙක්. රට ජනතාව අතර කොටයානමුුණු මූන් හඳුන්නු. වඳවීයාමේ තාජනයට මූහුණ පාසිදින සතුන් අතර හලින්ි තින සොතෙත්තමයි ශ්‍ර ලංකා දවිය. තිදවස් පහළෝවසර වන විට මෙ රට දිවිගහනේ හත්සීයක් නසේ පනහත් අතරපමාල එක් බවට වාර්තා වෙන මේ වනට කරෙන් අඩුවවෙලා තිබෙනු. ිකට වඩා ඩ දුගීන්ු ලේරකට උුර්මකම් කියන දවයා සාන්ගේ සාමාන්‍ය බර කිලෝක්‍රම් විසින් නමයක් පමණ වෙන ඔවුන්ගේ ආයුකාලය අවුරුතු දොළහත් පහළව ඔවුන් ආරක්ෂ කර ගැනීම අපේ පරමවදකීමක් වෙනවා වලිකුකුලා ශ්‍රී ලංකන් චංගල්ෆාව විද්‍යාත්මය නාමේ වෙන්නේ ගැලුස් ලෆා වලිකුකුලා ගමේ අපි කින කුකුල් උන්ට වඩක් මදක් කුඩා පක්ෂිී. දිවේනේ සියලුම කලාපවල පාහේ වනාන්තරවල අපිට වලිකුකුල දැගන්නට පුළුවන්. වනාන්තර සහල් ලඳු කළෑවල වාස කරනු පක්ෂයෙක්. වර්තමානයේ ප්‍රධාන වශයෙන් අපිට ඔවුන් රක්ෂිත වනාන්තර තුළ දකින්නට පුළුවන්. දිවාකාලයේ වැඩි කොටසක් හුන් බිම ආහාරසයමින් ගත කරනු. වලිකුකුලා පරීක්ෂාකාරෙන් ඒ වගේම. වැි මිනිස්වාසට බිය සත. ධනය වල්පලෑට බීජ කුඩා ගිඩිවර්ග ඒ වගේම කුඩා සතුන් කුමි සතුම් තමයි ඕමගේ ආහාරය වෙන් ඔුන් බේ අන්ද ආහාරයට ගන්නවා. විශේෂතම කරුණවන්නේ ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂයාවන්නේ වලිකුකුළා වලිකුකුළ විශවිශේෂී වර්ණ රටාවන්ගෙන් යුක්ත නිසා අතිශය සුන්දර පක්ෂය. කුලා ශ්‍රී ලංකාවට ආවේනිකයි කැහි බෙල්ලා ශ්‍රී ලංකන් බ්ලමක්බයි විද්‍යාත්මගනාාමේ වෙන්නේ යුරෝසිීසා ඔර්නාඩා. පහතරට තෙත්කලා අපිය ප්‍රදේශයවල සහ කඳුකරය ජීවත්තන ඉතාම අලංකාලාර පක්ෂයත්තමයි කැහිබෙල්ලා. ප්‍රමාණයෙන් කපුටකොට වඩා මදක් කුඩා වනම පක්ෂියා හිස්ස බෙල්ල සහ පප්පුේ ඉහල කුටස් මුරු පාටයි යටකොටස ලානිල් පාටයි මේ නිසා පක්ෂයා ස්වේශේෂි සුන්ඳදරත්වකින් යුක්ත වෙනවා. අලංකාර දිකු පෙදයක් එවන වලිගයක් මේ පක්ෂි අටති වෙන. තෙත් කලාපිය ගන මනාන්තරවල ඇති උ ගස් මුදුන්වල ජීවත්තෙන්ට කැහිබෙල්ල ප්‍රියේ කරනවා. අනෙක්කුරුල්ලන්ගේ හඬ අනුකරණය කරමින් සීන් හඩින් නාද කිරීමට කැහි බෙල්ලාට සුවිශේෂි හැකියාවක් තිබෙන බවයි කියවෙන්. කැහි බෙල්ලාගේ කිරිල්ලිය වරකට බිත්තර තුනත් පාත් අතරර්මානයක් තමනු අද කැහිබෙල්ලා විශාල වඳවීයාමේ තර්ජිනයකට මුහුණදීසිටින පක්ෂයෙක්. කැහිබෙල්ලා ශත්‍රීලාකාවට ආවේනික සුන්දරතම පක්ෂයෙක් ගුලත් අපයක් Blackරෝබි බා විද්‍යාත්මගනාමය වෙන්නේ පෙතියා නයිගෝෆෙසියාට. ගුලත්හපය යනු ශ්‍රී ලංකාවට ආවේනික මත්ස විශේෂයක්. අතිශ්‍යය දුර්ලබ මෙුව වඳවී යාමේ තර්ජනයට මූුණ පාසිටින මත්සේ ශේෂයක් තමයි ුලත්හපය කියන්න. මූදු මට්ට මෙසිට මෙටල් තුන්සීයක් පමණ දක්වා වන උසකින් යුතු. කැලනිින්සා නිල්වලා ගංගා නිබ්නයන්හි තෙත් කලාපී. සිදු සෙමෙන් ගලායන දිය පාර්වල් වල තමයි ගුලත්හපය වාසය කරයි. සෙන්ටිමේට හයත් අටත් තක්වාා දිකට ගුලත්හපය වර්ධනය වෙන. රතු කලු, ශරිදිී සා අලු නිස්ත්‍රවාාර්ණයන්ගින් යුක්ත ශරීරයක් ගුලත්හපයට තියෙනු. වානිජි මේ වටනාකබිකින් යුක්ත මත්සේ විශේෂයක් විදියටයි ගුලත්හපයක් සැලකෙන්න්නේ. බුලත්හපයා තැනට රතු දත්ත පොතට ඇතුළ වු ඉත්තිබෙනවා වෙනත්තාආකාරයකට කියනවා නම් වඳවී යාමේ තර්ජනයට මූුණ දීස්තිබෙන සතුන්ගේ තොරතුරු ඇතුළත් පොතට මේ සක්්‍ය ඇත් ඇතුළත් තුළ තිබෙනවා මුවන් අපනේගනය කිරීම තහනම් කරලාතිය නොදට ශ්‍රී ලංකාවේ මොන්ගේ ආයුකාලය වසර පහ පමණ වෙනු බුලත් අපයා ශ්‍රී ලංකාවට ආවේනික මත්සේ විශේෂයක් ශ්‍රී ලංකාප පලාපොළඟා ි යි රට ශේ සර ම රක්වා ේෂ ්‍රීල පලලා පළො ැර කොල පැහැ නිසා පලාපොළොගල සහැෙෙන් වන නිසාාචර සර්පයක් වන අතර දහවල් කාලය අත්තු පතරාසර අලසව සිටිනාකාරය දෙදක්කන්න පුළුව ගලායායන ජළමූලා ස්්‍රාාවට පිටි ශාකමත ගැවසීමට වඩාක් මැත්තත් දක්වුණන. කුරල්ලන් කටු සන්නහා ගේෙන් බන් මීහිියන් වැනි කුඩාසතුන ආහාරයට ගන්නවා. ලංකාව හල කඳුරේ ෂ්ව කලාප හැරුණුකොට වියලි කලාපේ සි මධ්‍යම කදදුකරේ පාතරට තෙත් කලාප වැනි ප්‍රදේශවල ්‍යාපතවෙලලා න්නෝ. මුොහ මද විෂ සර්පයක් ශ්‍රී ංකාපලාපොළග ශ්‍රී ලංකාකට වේනික සත්දඩු ලේනා, ගරිසිල් ජන් ශ්‍රී ලංකාව වියලි කලාපිය වනන්තරවල හා මධ්‍යම කදුර වනන්තර ජීව ත්යේ. විශේෂයෙන් මධ්‍යම හා වුව පලාත්වල වනන්තරවල දක්නට ලැබෙනවා. වදවයා දව යාම තරජනයටට ලක්වු සත්වයෙ මෝ දනුලේ නාගේ සිුර ැඩි ගන ොම්වලින් වැසී තිබෙන. දින් වැඩනු දනුලේනෙන් සැටිමිට විසි පත් අතර ස්පාත්තර දිගින් යුත්්ධ වෙන. සාර්භක්ෂයක වන මුූන් හාරයට පළතුර ධාන්‍යවකු ඩක්කරුමීෙන් කුරුල්ුබිත්තර ස ශාකපුතු ලබා ගන්න. මහ ශ්‍රී ලංකාලට ආවේනික සත්්‍යය ගෙරාහමලිත්තා. ട . ර ට දක් ම හලට වන රන ස හිත ්‍රදේශවල ල ක් ෂ. රට බන ්‍රධ ැති ට හ ද ස ත් ෞ ගන. වත රතු මල්කොහහා රෙඩ් ෆෙස්ට් මල්කොහා. පාතරට කඳුකරේ වනන්තර වලත් වාසය කරන දුර්ලභ පක්ෂය. දිගින් සාමාන්‍ය ඇටික් කුලෙක්තරම් වෙන නමුත් ශරීරය වඩාත් සිහින්. පෙදේ වඩා දිගුයි රතු පැහැති මුහුණ මත සියුම් කෙඳවැෙන පිහාටු දක්නට ලැබෙන. තනිව හෝ යුගල වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් හෝ වාසයකරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලි පක්ෂි එසේම නි්ශබ්ද පක්ෂී. ඩක් කොමි සතුන් හාරයට ගන්න. වරකට බිත්තර දෙකත් උනත් අතර ප්‍රමාණයක් දමනතර වන්දරී යාමේතහාර්චනයට මූුණදිලා තිබෙන වචරතුමාල් කොහා ශ්‍රීලාකාවට ආවේනික පක්ෂි